අද පෙරවරුවේ සිට විවිධ දේශපාලන පක්ෂවලට අයත් දේශපාලඥයින් විවිධ පාර්ශ්වයන් සහ ජනතාව නවවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ආකාරයයි මේ. ජයග්‍රහණය තාම පැහැදිලි. මේ රටේ සිටින එකම ජයග්‍රාහී අපේක්ෂකයා රටක් ගොඩගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාන් නිසා රට පුරාම ඈත එපිට ගම්මානවලත් එතුමාට දක්වන්නේ ඒ ගෞරවය. මේ මැතිවරණය පැහැදිලි ජයග්‍රහණයක් පේනවා. රූපයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයට ඒ ශක්තිය තියෙනවා. සන්තෝෂයෙන් සහ විශ්වාසයකින් ඉන්නේ මේ පාර රටට අවශ්‍ය ඒ තීරණේ, ඒ රටට අවශ්‍ය පරිවර්තනය කරන්න අවශ්‍ය ජනවරම අපිට අපේ රටේ පුරවැසියන් ලබා දෙනවා කියන එක විශ්වාසයි. අපේ සජිත් ප්‍රේමදාස මහතුමාට අපේ ඡන්දය අපි භාවිතා කරා. මම දිගින් දිගටම ඔහු සමග ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරේ. මට ඔහු ගැන විශ්වාසයක් තියෙන නිසා බොහෝ දෙනා බොහෝ දේවල් ඔහු සම්බන්ධයෙන් කිව්වා. නමුත් මගේ හදවතට මම දන්නවා ඇත්ත වශයෙන්ම හදවතේ පතුලෙන්ම ඔහු බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයක් ලබා දෙන්න කියලා. බොහෝ අපේක්ෂකයන්ට තිබුණේ කෘතිම රැල්ලක්, සමාජ මාධ්‍ය අරමා සජිත් ප්‍රේමදාස මහත්තයට පොළොවේ රැල්ලක්. සජිත් දිනනවා, කිසිම සැකයක්. සහෝදරයා, හෙට මේ රටේ නවවෙනි විධායක ජනාධිපති හැටියට දිවුරුම් දෙන බවට අපිට කිසිම සැකයක් නැහැ. ඒක රටේ මේ හොඩ තහවුරු වෙලා තියෙන්නේ. තමන් රජ වෙන්නේ වසර 5කට එක දවසයි. ඒ නිසා ඒ රජකම භුක්ති විඳින්න රටට තරු පායාවි, රටේ හතුරන්ට තරු පෙනේවි. සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කිරීම සඳහාද රටම පෙළගැහෙන මොහොත. මේ ජයග්‍රහණය ලබන එක ගැන විශ්වාසයක් තියෙනවා. ඒක නියතයි. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ලබන ජයග්‍රහණය ඉතා සාමකාමීව භුක්ති විඳින්න. මේ වෙලාව ජනතාවගේ බලාපොරොත්තුව මේ රට බේරගත්ත නායකයාව නැවත ජනාධිපති කරන්න. ඡන්ද මධ්‍යස්ථානට ඇවිල්ලා බලපුවම ඔය කියපු රැල්ල නැහැ, කියපු මාලිමාව ඡන්ද මධ්‍යස්ථානවලත් නැහැ. සියලුම දෙනා ගමේ ඡන්ද ටික වැටෙන්නේ ගෑස් සිලින්ඩරේට. මහනුවර දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ වගේ මුළු ලංකාවම තුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා. හෙට පාන්දර වෙනකොට ෆේස්බුක් ජනාධිපති ඉවරයි. රට දාලා යන්න වෙන්නේ මට නෙවෙයි, එතුමාට.
සම්මුඛන අපට ඉතිහාසෙ මෙතෙක් ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂක ගත්තු වැඩිම චන්ද්‍රකෝස් අතින් අවසන් කර දෙන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා. මෙවර මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් වුණා. ලක්ෂ 20කට වැඩි ඡන්ද ගානකින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය සාතික වෙනවා. රට අනුරට බාර දෙන්න මේ අද දවස එනකන් ඇඟිලි ගැනගෙන බලන හිටියේ. දැන් තියෙන්නේ ගැනල ප්‍රතිඵලය කියන්න. හැබැයි ඉතින් ගැනල ප්‍රතිඵලය කියන්න කලින් ඊයේ හවස ඉඳන් ඊයේ උදේ ඉඳන් සමහර ප්‍රතිඵල රටට කියන්න පටන් ගත්තා. එයාපෝට් එකේ ප්‍රතිඵල පිට වෙන්න පටන් ගත්තා. ඒ නිසා මුළු රටක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව මේ රටේ උනරුදයක ආරම්භය හෙට සිට. එරට අත්දැකීම් බහුල අමාත්‍යවරු දරපු රටක් පාලනය කරන්න පුළුවන් විශාලම පිරිසින් අපිත් එක්ක මම හිතන්නේ ඒ වැඩපිල්ලක් තියෙන අපිත් එක්ක ප්‍රායෝගික වැඩපිල්ලක් ඒ ජයග්‍රහණය කරන නියත වශයෙන් සහිත් ප්‍රදස මැතිතුමා හෙට දවල් වෙනකොට මේ රටේ ජනාධිපති වීම අනිවාර්යයි. මේ මැතිවරණයේ අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. මොකද ඒක එතුමාගේ ජයග්‍රහණයකට වඩා මේ රටේ ජයග්‍රහණයක්. රටේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම අපි මේ අවුරුදු දෙකහමාරක කාලය තුළ විසඳලා තියෙනවා. ඇත්තටම අනු කුමාර දිසානායකත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්කනේ ওই තරගේ තිබ්බේ. අද ඡන්දේ දවසේ නම් ඇත්තටම එහෙම නේ මන්ද මට්ටම් එහෙම ලොකු තරගයක් පේන්නෙත් නෑ. බලන් යද්දි මේක මේ Facebook තරගයක් වගේ. කවුරු දින්නත් කවුරු පෙරදුනත් ඒ ජයපරාජය හරියට වෙන අයට භුක්ති විඳින දෙන්න ඕනේ. අනිත් අයගේ කවුද දිනන්නේ කියලා මට නම් කියන්න බෑ. මට එකක් දන්නවා, දෙමළ අපේක්ෂක පරදිනවා කියලා දන්නවා. එච්චරයි කියන්න. මෙවර ජනතාව ඉතාමත් අලුත් තීන්දුවක් ගන්නවා. අනිවාර්යෙන්ම මාලිමාව ජයග්‍රහණය කරනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ජනතාව ඍජුව පාරට බැහැලා හිටපු ආණ්ඩුව ජනාධිපතිරා පළවා හැරලා තියෙන තත්ත්වයක් තුළ පවත්වන ප්‍රථම නිදහස් මැතිවරණය. ඉතින් මේ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය. මොකද මේ රටේ ඒක ජයග්‍රහණය නොකළොත් එතුමා අනිවාර්යයෙන්ම මේ ආකාරයේ නැවත වතාවක් අරගල ඇතිවීමත් නැවත වතාවක් මේ වගේ ඡන්ද ඉදිරි දශකයේදී කීපයක් පැවැත්වීමත් සිද්ධ වෙනවා. බදුල්ලේ ජනතාවගේ ජනතා තීන්දුව රටට හිතකර ජනතා තීන්දුවක් බවත් රටට හිතවත් රාජ්‍ය පාලනය ගෙන යාමට පුළුවන් අභියෝග වලට බිය නැති නායකයෙක් පත් කර ගැනීම සඳහා ඔවුන් දායක වෙන බවට මට විශාල විශ්වාසයක් තියෙනවා. මම හිතනවා මේ රටේ බුද්ධිමත් රටට ආදරයක් තියෙන ජනතාව මේ වෙනකොට පෙළගැහිලා ඉවරයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජයග්‍රහණය තහවුරු කරන්න. ඒක අපිට තේරෙනවා ජනතාව හැසිරෙන විදියට. මේ මැතිවරණයේ මුල සිට පෙන්නුම් කරලා තිබුණා නියත ලෙසම අනුර සහෝදරයා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා කියලා. ඉතින් ඒක අද දවසෙත් ජනතාවගේ තියෙන උනන්දුවෙන් ජනතාවගේ තියෙන ප්‍රතිචාර වලින් අපිට පෙනිලා තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය ගැන කිසි සැකයක් නැහැ. ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්න වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම මේ රටේ ජයග්‍රහණය කරනවා.
සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම මේ මොහොතේ අපේ රටේ සිටින මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් හොඳම නායකය හොඳම කණ්ඩායමේතුමා සහිතයි. ඒ නිසා අපි විශ්වාස කරනවා රට පුරා අතිවිශාල ජයග්‍රහණයකින් සමග ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධුරයට පත් වෙයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.